ලංකාව තුල ඉතාමත්ම පැහැදිලිව අපගේ රට තුළ තිබිච්ච දැවන්ත ප්‍රශ්නයක් යුද්ධය නිම කර අපි නැවත වරක් සාමාන්‍ය තත්ත්වයකට එයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් දැන් අපිට පේනවා සමාජයේ නොයෙකුත් ආකාරයේ ප්‍රචණ්ඩත්වකාරී ක්‍රියා සෑහෙන්න දුරට යනවා ඇති වෙනවා. ඒදී නොයෙකුත් ආකාරයෙන් අපිට පේනවා ඒක ලිංගික ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්, මානසික ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්, ශාරීරික ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්. නමුත් කොයි අතින් ගත්තත් ප්‍රචණ්ඩත්වය කියන්නේ යම් වෙන පුද්ගලයෙක්ට විරුද්ධව අපි ශාරීරික හෝ මානසික වශයෙන් කරන ක්‍රියාවලියක් නිසා ඒ කෙනාට යම් විදියකට මානසික හෝ ශාරීරික හානියක් සිදු වෙනවා. එතකොට අපි දන්නවා නහි වේරේන නහි වේරාණී සම්මන්තිද පුජාචනං කියන ධම්මපදයේ බැලුවොත් වෙන වෛරයෙන් වෛරය නොසන්සිදි. වෛර නැතත් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය විසඳෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්නවා. එතකොට අපි එතන ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය විසඳෙන්නේ නැති නිසා අවෛරයෙන් වෛරය සංසිඳනවා කියන සංකල්පයට යන්නත් ඕනේ. නිසා අපි ප්‍රචණ්ඩත්වයේ මුල තමයි වෛර කිරීම, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව එවැනි දේවල් නිසා තමයි මේ වෛරයක් සහ ප්‍රචණ්ඩත්වයක් ඇති වෙන්නේ සමාජයක් තුල. මෙය වෙන පුද්ගලයෙක්ට විරුද්ධව යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගැහන් පුද්ගලයෙක්, ළමයෙක්, වෙන ආගමික කණ්ඩායමක්, ජාතියක්කට විරුද්ධව සමහර විට මේ ප්‍රචණ්ඩත්වය සිද්ධ වෙනවා. එතන එතනදී වෛරයක් ඇති වෙනවා. එතන ඒ වෛරය කියන එක තමයි අපිට මනිකන්නේ අපේ මනසෙන් අයින් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සහ අනිත් ආගමික නායකයන් සෑම කෙනෙක්ම කියා සිටියේ මෙවැනි ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් අපි බිහි විය යුතුයි කියන එක. ඒ හේතුව නිසා මං හිතන්නේ අපේ සමාජයේ ප්‍රචණ්ඩත්වයේ අවම කිරීමටත් නැති කිරීමටත් අපි ආණ්ඩුවේ වගකීමක් හැටියට පමණක් බාරගන්නේ නැතුව අපි එකිනෙකාගේ වගකීමක් හැටියට බාරගෙන අපේ තුල ඇතිවෙන ප්‍රචණ්ඩ සිතිවිලි සහ අපි දකින ප්‍රචණ්ඩත්වය දකින අවස්ථාවලදී ඒවා නැති කිරීමත් සිතිවිලි නැති කිරීමත් ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් යම් විදියකට යම් කෙනෙක්ට බැනවැදිලා හෝ මානසික වශයෙන් බිම වට්ටන ප්‍රචණ්ඩත්වය අපි නැති කිරීම තුළින් අපේ සමාජය ඉතාමත්ම සාර්ථක සමාජයක් වෙලා සාර්ථක රටක් වේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මම මේ අවස්ථාවේදී ඉතාමත්ම හදෙන් මං කියන්න කැමති මේ අනාගත පරම්පරාවට වැදගත් පණිවිඩයක් හැටියට වෛරය කියන එක ලංකාව තුල ඉඩ නැති දෙයක් හැටියට අපි ස්ථාපනය